හරි අද වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්න යන්නේ ඔයගොල්ලෝ මට ගොඩක් කට්ටිය කිව්වා ක්වොලිෆයි වෙලා කියලා සයිඩ් බයි සයිඩ් වෙබ් පේජ් කම්පැරිසන් එකට. ඒ ක්වොලිෆයි වුණත් මේක කරගෙන යද්දී මේකේ ගොඩක් දේවල් අමාරු ටාස්ක් තමයි දැන් එන්නේ. ඒව කරන විදිය මම ටිකක් වෙලා වැඩිපුර අරගෙන පෙන්නන්න. අපි යමු එහෙනම්. මේක පටන් ගන්න කලින් මම බලන්නම් කීයක් තියෙනවද කියලා. මාකට් ප්ලේස් report මේ වීක එක දැන් පටන් ගත්ත විතරයි මේක මම skip කර ගන්නවා මගේ මේ ටික අමාරු හින්දා අපරාධ කාලේ හින්දා මේකත් මම skip කරනවා මේකත් හරි මේක කරන්න පුළුවන් ටයිම් එක තපර 20ක් අනිවාර්යෙන් ඉන්න දැන් මේක තියෙන්නේ 2020 මාර්තු පස්සේ ඉඳලා තිබ්බ එපිසෝඩ් එක කියලා. මේක 2019 මාර්තු පස්සේ ඉඳලා තිබ්බ එපිසෝඩ් එක. එතකොට ඒ දෙක සම්පූර්ණයෙන් දෙකක්. ඩිෆරන්ට් කියලා දාන්න ඕන. තප්පරියස්සක් කිමු. ඊට පස්සේ මේක කරන්න ලේසි. මෙතන එක්ස්ටර්නල් ලින්ක් කියන එකට යන්න. ඊපස්සේ IMDb page එකට යන්න. කලර් බැලුම් දෙන්න මේ දෙකම එකයි. මේක සේම්. තප්පරියස්සක් ඉන්නවා. මේක මම skip කරගන්නවා. මේක not found එක skip කරන්න. හරි. මේකේ බැලුව directors දෙන්න වෙනස්. මේකින් මේක different. අනිත් එක මේක වෙලාව මේක විනාඩි 13යි. මේක පැය විනාඩි 26යි. different. සමානයි මේක ගලන් බලමු ඩිරෙක්ටර් මේකේ ඩිරෙක්ටර් වෙනස් ඒත් මේකේ පෝස්ට් එක ටිකක් සේම් වගේ ඒක මට හිතා ගන්න බැහැ කියන්න මේ වගේ වාව තග්ගල ස්කිප් කරගන්න මේක නේම් එක ඩිෆරන්ට් ඒකින්ද මට හිතා ගන්න බෑ මම ඒකත් ස්කිප් කරගන්න ද වොච් දැන් මේක නම් පෝස්ට් එකම සමානයි අපි බලමු ඩිරෙක්ටර්ස් ලා එකයි 29යි ටයිම් එකත් සමානයි ආසන්නව ඩිරෙක්ටර් සමානයි රයිටර් කෙනෙකුත් ඉන්නවා මේක සේම් මේක බැලුවොත් එම මෙතන ඊය එක වෙනස්. ඒක different. The prints එක cartoon එකක්. මේ දෙක වෙනස්. IMDb page එකේ ලොකු විස්තරයක් නැහැ. ඒකින් තමයි skip කරගන්නවා. මේක ඩිරෙක්ට් එකන විස්තරයක් නැහැ. ඒකට මට ඒක ජජ් කරන්න අමාරුයි. මම ඒකත් ස්කිප් කරගන්න. මේකේ page එක load වෙන්නේ නැහැ.
මේක දෙකම භාෂා දෙකකින් තියෙන්නේ එකක් ටිකක් අමාරුයි නම් ස්කිප් කරගන්න. මේක නම සමානයි 10,000 islands රයිටත් සමානයි සීරිස් එකයි ඒක තියෙන කීවෙනි බුක් එකද කියන එකත් සමානයි. ඔයගොල්ලෝ පල්ලෙහෙන් බැලුවොත් මෙතන තියෙනවා Kindle edition මෙතන paperback edition. මේක බලන්න මේකේ audio book එක තිබ්බොත් ඒ task skip කරන්න කරන්න එපා. දැන් audio book නෙවෙයි තියෙන්නේ පොත් දෙකම මම same කියලා දාගන්න. මේකේ name එක සමානයි series එකේ පළවෙනි book එක series එකේ පළවෙනි book එක writer සමානයි. ඔයගොල්ලන් බැලුවොත් මෙතන ratings උත් සමානයි. 3284ක් තියෙනවා මෙතන 3284ක් තියෙනවා. cover එකත් සමානයි. Kindle edition paperback same කියලා දාගන්න. හරි මෙතන තව විශේෂ පොයින්ට්ස් ටිකක් තියෙනවා ඔයගලොන්ට මතක තියාගන්න. දැන් මේ සයිට් එක ආව ද මූවි ඩීබී කියන එක ආවොත් එහෙම මෙතන ඔයගල පොඩ්ඩක් URL එක බලන්න. මෙතන දැන් තියෙනවා සීසන් 3 එපිසෝඩ් 5 කියලා. ඒක කතා කරන්නේ සීසන් 3 එපිසෝඩ් 5 කියලා. ඊට පස්සේ මේ පැත්තෙත් එතන සීසන් 3 එපිසෝඩ් 5 තියෙන්නම ඕන. නිකන් මේ TV series එකේ නම විතරක් තිබ්බොත් ඒක වැරදි. මෙතන කතා කරන්නේ අදාළ එපිසෝඩ් එක නම් එපිසෝඩ් 5 සීසන් 3 එක නම් ඒ එපිසෝඩ් එකම දකුණු පැත්තට වැටෙන්න ඕන. ඊට අමතර තව එකක් පෙන්වන්න නම් මෙහෙම આવත් එහෙම මෙතන ක්‍රෑෂින් කියලා මෙතන ක්‍රෑෂින් කියලා දෙකම සීරීස් එක සමානයි නේ කියලා සේම් දැම්මත් ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් වැරදි. මොකද දැන් මෙතන ක්‍රෑෂින් කියන සීරීස් එකේ මෙන්න මේ කැරක්ටර් එක ගැන තමයි කතා කරන්නේ පීට් හෝම්ස් කියන. ඔයගොල්ලන්ට මේ මෙතන URL එක බලා ගන්න පුළුවන් කැරක්ටර්ස් කියලා තියෙනවා. එතකොට මෙතන කතා කරන්නේ කැරක්ටර් එක ගැන මෙතන කතා කරන්නේ මුළු TV series එකම ගැන. එතකොට මේ වගේ එකක් ආවත් ඩිෆරන්ට් කියලා තමයි දාන්න ඕනේ. මේක විස්තර මොකුත් නැති හින්දා මම ස්කිප් කරගන්න. පොතේ නම නම් සමානයි. මේක ටිකක් වැඩිපුර විස්තරයක් තියෙනවා. මේක මොන ඩිෂන් එකද කියලාත් නෑ ඒකින්ද මම ඒකත් ස්කිප් කරගන්න. මේක නම සමානයි. මේ ටිකක් වැඩිපුර විස්තරයක් තියෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. මොකද මේක සීරීස් එකේ බුක් එකත් සමානයි රයිටත් සමානයි හෑන් කවර් මේක පේපර් බෑ රේටින්ග්ස් ඔක්කොම සමානයි සේම්. මේකෙත් සේම් බලමු. මෙතන ඕඩියෝ බුක් එක තියෙන්නේ. එතකොට මේක මට ෂුවර් නෑ මොකක්ද ආන්සර් කියලා. මම එකින් දෙක ස්කිප් කරගන්න. මේක විස්තරයක් නෑ. මේකත් මම ස්කිප් කරගන්නවා දෙකම භාෂා දෙකකින්. මොකද බලමු හිතා ගන්නත් බෑ මේවා ට්‍රාන්ස්ලේට් කර කර කාලය නාස්ති කරන්නට වැඩිය. ස්කිප් කරගන්න එක ලේසි. paperback Kindle edition මේ දෙක නම් සේම්. මේකත් මම ස්කිප් කර ගන්නවා මොකද මේක රේටින්ග්ස් මෙතන සඳහන් වෙන්නේ නැහැ. මේකෙන් හින්දා සයා ගේම් රයිටත් සමානයි. මේක paperback මේක Kindle edition එක. මේක ඉන්න කැරක්ටර්ස් ලත් ඔයාලට බැලුවොත් ඩිස්ක්‍රිප්ෂන් එකේ සේම් කියලා බලා ගන්න පුළුවන්. මේ වගේ එකක් ආවත් එහෙම ඔයාලට මෙතන පල්ලඩකින් එක්ස්ටර්නල් ලින්ක්ස් වලට යන්න. එතකොට බොහෝ වෙලාවට මෙතන IMDb page එකට ලින්ක් කරලා දෙනවා. දැන් ඒක නම් ඒක ලින්ක් කරලා නැහැ. බලමු birthdays තියෙනවා කියලා. මෙතන තියෙන්නේ Wild Cherry Sports and Australian Rock Group. Group එක ගැන තමයි කියන්නේ.
සෞන්ට්‍රක් එක මම එකත් ස්කිප් කරගන්නවා. මේකත් ස්කිප් කරනවා. මේක නම් හොයන්න පුළුවන්. අවුරුද්දක වෙනස්. දැන් මේකේ මේ ටීවී සීරීස් එකේ 16 නොවැම්බර් 27 ගියපු එපිසෝඩ් එක. මේක සීරීස් එකේ 21 නොවැම්බර් 27 ගියපු එපිසෝඩ් එක. එතකොට මේ දෙක දෙක. මෙතන විකිපීඩියාවේ හරියට ඩිස්ක්‍රිප්ෂන් එකක් නැහැ. ඒක ඉන්න මම එකත් ස්කිප් කරගන්න. මේක රයිටර් කෙනෙක්වත් හරියට දාලා නැහැ. ඩිරෙක්ටර් කෙනෙක් නැහැ. ඒක ඉන්න මම එකත් ස්කිප් කරනවා. මේක විස්තර නැතිව ස්කිප් කරනවා. මේවත් හොයන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඒත් ඉතින් කරදර වැඩි හින්දා අමාරු ගැටෙන්න ඕනේ නැහැ නිකොරට. ස්කිප් ඔප්ෂන් එකක් දීලා තියෙන්නේ පාවිච්චි කරන්නනේ. ඒකින් තමයි ඒක ස්කිප් කරගන්නේ. මේ වගේ කිසිම විස්තරයක් නැහැ. හරි මේක බලමු. මේකේ දෙකම බෝඩර් ලයින්. හැබැයි මේක ඩිරෙක්ට වෙනස්. ස්ටාර්ස් උත් වෙනස්. මේවා ඇත්තටම කරන්න පුළුවන් ඔයගොල්ලෝ ලින්ක්ඩ්ඉන් එකට ගියොත් එහෙම. ඔන්න ඔය වෙලා යන වැඩේ හිතා මම මේවා කරන්නත් ගන්න නැත්තේ පාඩු ඉතින් මෙච්චර කාලයක් කලකේට් කරන එකට. මේක අයින් කරගන්න. ඔයගොල්ලෝ ලින්ක්ඩ්ඉන් එකේ බලන්න මේ වෙබ්සයිට් එකත් ලින්ක්ඩ්ඉන් එකේ තියෙන මේ වෙබ්සයිට් එකමද කියලා. ඒක සේම් නම් ඉතින් කරන්න පුළුවන්. මේක ස්කිප් කරන්න. ලින්ක්ඩ්ඉන් මයි ගොඩක් එන්නේ මම මේ ටික ස්කිප් කරගන්න. හරි IMDb එකක්. මේක ඊයේ එක ඩිෆරන්ට්. මේක අපි බලමු IMDb ලින්ක් එක දැක්කද එක්ස්ටර්නල් ලින්ක්ස් ගියාම තියෙනවා එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ තියෙන්නේ සේම් පේජ් එක. මේක කියන්නේ මේ ටීවී සීරීස් එකේ සීසන් 7 එපිසෝඩ් 4 ගැනම තමයි දෙපැත්තම කියවෙන්නේ. ඒක උඩට සේම්. ඔයගොල්ලෝ මේ වගේ ලේසියව විතරක් කරන්න මේක මේ දන්නේ නැතිව එහෙම මෙහෙම දාලා මේක බෑන් වුණාට පස්සේ අන්තිමට ආය ගන්න බැරි වෙනවා. ස්කිප් ඔප්ෂන් එක පාවිච්චි කරන්න ලේසිම ටිකක් විතරක් කරන්න. මේක විස්තර මොකුත් නැහැ. ඒකත් මම ස්කිප් කරගන්න. මේක බලමු IMDb ලින්ක් එකක් තියෙනවා කියලා. ලින්ක් එකක් නැහැ. ස්ටාර්ස් ලොක් නැහැ. ඒකින්ද මම ඒකත් ස්කිප් කරගන්න. බලමු එකක් කරගෙන ටිකක් වෙලා යනවා තමයි. මේක විසිට් වෙබ්සයිට් එක කියන එකට ගියාම මෙතන තියෙන වෙබ්සයිට් URL එක මෙතන තියෙන එකට සමානද කියලා බලන්න. මේ URL එක මෙතන තියෙනවා.
මේක ග්ලෝබල් එක තියෙන්නේ. ඒකින් ද පොඩ්ඩක් හරි සැකසහිත නම් ඒක ස්කිප් කරන්න. මේක නම සමානයි, රයිට් සමානයි. හැබැයි මෙතන රේටින්ග් වෙනස්. මෙහෙමයක් આવත් ඔයගොල්ලෝ ඒක ස්කිප් කරන්න. මොකද රේටින්ග් වෙනස් වෙන්න පුළුවන් බුක්ස් දෙකක් වුණොත් නේ. සමහර විට මේක එක page එකක් update නොවිලා දින්න පුළුවන්. ඒක ඉතින් හරියටම ෂුවර් කරන්න අමාරුයි. මම මොන ස්කිප් කරගන්න මේ වගේ වෙලාවට. මේකේ cover එකත් එකම කාස්ට් එකත් එකමයි සේම් කියලා මම දාගන්නවා. මේක නම් නමත් එකයි සීරීස් එකේ සේම් බුක් එක රයිටත් එකයි රේටින් සුත් එකයි අපි බලමු මොන වර්ෂන් එකද කියලා. දෙකම කින්ඩල් සේම් සේම්. මේක නම එකයි රයිටත් එකයි රේටින් සුත් එකයි වර්ෂන් එකත් එකයි සේම්. කන්ෆියුසි. ඉතින් මෙහෙම ඒවට ඇත්තටම කාලය නාස්ති කරන එක අපරාදේ. ඔයගොල්ලෝ ස්කිප් කරලා ලේසි ටික විතරක් කරන්න. අමාරු ඒවා කරන්න ඕන කියලා එකක් නැහැ නේ. දැන් මේක ගත්තොත් එහෙම මේක ලේසි. මොකද නමත් සේම්, රයිටත් සේම්, රේටින්ග්ස් උත් සේම්. ඒව බෑක් හાર્ඩ් කවර් සේම්. මෙතන මේ වර්ෂන් එකේ මේ පේපර් බෑක් හાર્ඩ් කවර් මේකේ ඔඩියෝ බුක් තිබ්බොත් තමයි ඔයගොල්ලෝ ස්කිප් කරන්න ඕනේ. ඒකත් ස්කිප් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලන්ට හරියට අඳුන ගන්න පුළුවන් නම් මම දන්න තින්ද මම ස්කිප් කරන්නේ. ඔයගොල්ලන්ට මට වැඩි තේරෙනවා නම් ඒක බලන්න. Hard acid gets other gets by Duke K ebook paperback same. බලමු external link එකට ගිහිල්ලා. මෙයා ඉපදිලා තියෙන්නේ 18 ජූලියට මෙයා වෙන දවසක. එතකොට දෙන්න දෙන්නේ මේ වගේ වෙලාවට මෙතන තියෙනවා IMDb page එකේන link එක මේ just watch එකේ. එතකොට ඔයාලට ඒක select කරගන්න පුළුවන්. ඒකල්ල ඔයාලට IMDb page එකට ගියාට පස්සේ දැන් මෙතන ratings එහෙමත් බලාගන්න පුළුවන්. 7.1 2.8k 7.1 2.8k. එතකොට මේ දෙක සේ. මේ වගේ තමයි කරගෙන යන්නේ. මම මෙතන ටිකක් ස්පීඩ් කරගෙන යන්නම්. එකල අපි බලමු ස්පෑම් එක කොහමද කොච්චරක් හම්බෙලා තියෙනවද කියලා. හරි, දැන් මේ තියෙන්නේ අප්ඩේට් වෙච්ච report එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් judgment total 54යි. විනාඩි 21 වැඩ කරලා තියෙන්නේ. ඩොලර් 2ක් තියෙනවා. ස්පෑම් accuracy එක 100. ඉතින් මේ වගේ ඔයගොල්ලොත් මේ task එක කරගෙන යන්න. මේක හොඳට pay කරන task එකක්. වැඩිපුර මහන්සි වෙන්න දෙයක් නැහැ. පැයකට හරියට කර ඩොලර් 7ක් විතර හෙව්වකින්. එහෙම නැත්තත් ඩොලර් 3ක් 4ක් ආවත් පැයකට ඒක හොඳ රේට් එකක්. හරි, එහෙනම් මීට වැඩිය මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්න. එහෙනම් good bye.